අදවෙද්දී ලෝකේ ඉන්න බහුතරයක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ට උපතින්ම ලැබිලා තියෙන හැම පැහැ පිළිබඳව තමන් තෘප්තිමත් නොවන එක. ඔව්, ඇත්තටම සමසුදු කරගන්න අකමැති කෙනෙක් මේ ලෝකේ නැති තරම්. ගැහණු පිරිමි ભેදයෙන් තොරව මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. ගොඩක් පිරිමි අය නම් මේ ගැන කාටවත් කියන්නේ නැහැ. මේක ඒගොල්ලෝ හොර රහසයි තමයි කරලා බලන්නේ. මේ ප්‍රශ්නෙට කුටම් මුහුණ දෙන්නේ ආසියාතික රටවල් වල ඉන්න කාන්තාවන් සහ පිරිමි. මොකද උපතින්ම යාළගේ සම තලෙලුයි. ඉතින් මේක නිසා ගොඩක් අය අධික මුදලක් වියදම් කරලා වෙළඳ පොලේ තියෙන විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන ක්‍රීම් වර්ග භාවිතා කරන්න පෙළඹිලා තියෙනවා. ඉතින් කොහොම වුණත් හැම පාටට වඩා වැදගත් වෙන්නේ හැම පැහැපත් බව කිව්වොත් ඔබේ විශ්වාස කරනවාද? ඉතින් විවිධ ක්‍රීම් වර්ග එන්නත් වර්ග භාවිතා කරලා අස්වාභාවික විදිහට සුදු වෙන්න නළු නිළියු බොහොමයක් අපේ රටේ උත්සාහ කරලා තියෙනවා. ඒක බැලු බැල්මටම ඒගොල්ලෝ සුදු වෙලා තියෙන්නේ ඒ වගේ කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. මොකද ගොඩක් අයගේ කකුල් දෙක කලෙයි මූණ සුදුයිනේ. ඉතින් බැලු බැල්මට නම් ඒගොල්ලෝ ලස්සනයි. ඒත් ඇත්තටම ලං වෙලා බැලුවොත් ඒගොල්ලන්ගේ සමේ කිසිම නිරෝගී බවක් සුන්දරත්වයක් පෙනෙන්නේ නැහැ. ලස්සන දුම්පුරු සමක් තියෙන ගොඩක් කාන්තාවන් අර නළු නිළියන්ටත් වඩා ලස්සනයි. ඇත්තටම ලංගල බලතිය ගොල්ලන්ගේ හැම ගොඩක් නිරෝගී. ඉතින් අද අපි කියන්න යන්නේ හැම නිරෝගී බව රැකගෙන ඇත්තටම නිවැරදි ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරලා හැම පැහැපත් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් පැහැපත් වෙන්න ක්‍රම දැනගන්න කලින් අපි බලමු හැම කියන්නේ මොකක්ද කියලා. හැම කියන්නේ අපේ සිරුරේ තියෙන විශාලතම අවයවය. අපේ සිරුරේ අවලස්සන ඉන්ද්‍රියන් වහලා සිරුරට සුන්දරත්වයක් එකතු කරන්නේ මේ හැම. ඉතින් හැම වර්ණය ලබා දෙන්නේ මෙලනින්. මේ මෙලනින් කියන වර්ණකය සම අපි චර්මයේදී නිපදවන අතර මෙලනින් වැඩි නම් සම අඳුරු පැහැයක්ද, මෙලනින් අඩුයි නම් සම පැහැපත් බවද පෙන්නුම් කරනවා. ඉතින් අද අපි ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ උපතින්ම ලැබිච්ච සමට කිසිම හානියක් කරගන්නේ නැතුව හැම නිරෝගී බවත් රැකගෙන ඇත්තටම පැහැපත් වෙන්නේ කොහොමද කියලා. ඒ සඳහා ක්‍රමවේදයක් අනුගමනය කරන්න අපිට පුළුවන්. ඉතින් අද අපි කියලා දෙනවා ඕගොල්ලන්ට ඒකට ඉතාම සුදුසු සාර්ථක ක්‍රම 10ක්. ආරාධනා කරනවා වීඩියෝ එක අවසාන වෙන තෙක් දිගින් දිගටම එකතු වෙලා ඉන්න කියලා. හැමදාමත් වටිනාතරතුරු සපයන දැනුමත් එක්ක. අංක 1 ජලය. නිකම්ම නිකං වතුර වීදුරුවක් නෙමෙයි අපි මෙතෙන්දී අදහස් කරන්නේ. දෙහිවිෂ සහ මීපැණි එකතු කරපු පිරිසිදු වතුර වීදුරුවක්. ඒකත් අපි උදේට තමයි පානය කරන්න ඕනේ. පැහැපත් සම බලාපොරොත්තු වෙන කෙනෙක් දවස පටන් ගන්න ඕනේ පිරිසිදු වතුර වීදුරුවක් පානය කළා. ඉතින් මේ වතුර වීදුරුවට දෙහි බිඳු කිහිපයක් මිරිකන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මීපැණි තේ හැන්දක් විතර එකතු කරගන්න ඕනේ. හැමදාම උදේට ඔයා මේ වතුර වීදුරුව පානය කළා දවස පටන් ගන්න ඕනේ. ඉතින් ඒකට හේතුව තමයි වතුර කියන්නේ අපේ හැමට ගොඩක් අවශ්‍ය කරන දෙයක්. අපේ හැම ලස්සන කරගන්න හේතු වෙන දෙයක්. ඉතින් ඒ වගේම දෙහිවල විටමින් සී බහුලව අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙමෙයි ඇන්ටිඔක්සයිඩ් විශාල ප්‍රමාණයක් දෙහිවල අන්තර්ගත වෙනවා. මොකද්ද මේ ඇන්ටිඔක්සයිඩ්? එහෙම නැත්නම් ප්‍රතිඔක්සිකාරයයක් කියලා කියන්නේ. අපේ හැම විවිධ හේතු නිසා අපද්‍රව්‍ය තැන්පත් වෙනවනේ. ඉතින් ඇත්තටම ඒ අපද්‍රව්‍ය ඉවත් කරන්නේ මේ ඇන්ටිඔක්සයිඩ් වලින් තමයි. ඉතින් මේ දෙහිවලින් ඔයාගේ හැමට අවශ්‍ය කරන ඇන්ටිඔක්සයිඩ් ලැබෙනවා. ඒ වගේම මීපැණි වලත් මේ ඇන්ටිඔක්සයිඩ් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මීපැණි වල විෂ බීජ වලට එරෙහිව ක්‍රියාත්මක කිරීමේ ගුණය, එහෙම නැත්නම් ඇන්ටිබැක්ටීරියල් එෆෙක්ට්ස් තියෙනවා. ඉතින් දෙහිවිෂ සහ මීපැණි එකතු කරපු පිරිසිදු වතුර වීදුරුවක් හැමදාම උදේට පානය කරොත් ඒක ඔයාලගේ හැම පැහැපත් කරගන්න ගොඩක් උපකාරී වෙනවා. ඉතින් මේ ඇන්ටිඔක්සයිඩ් කියලා කියන්නේ අපේ හැමට ගොඩක් වටින දෙයක් නිසා අපේ ඊළඟ ස්ටෙප් එක විදිහටත් අපි ඇන්ටිඔක්සයිඩ් හොයන්නම පුරුදු වෙමු. අංක 2 නැව් මෙලවලු සහ පළතුරු. අපි ස්වභාවිකවම කන එලවලු පළතුරු වල බහුල වශයෙන් මේ ඇන්ටිඔක්සයිඩ් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් හැම ලස්සන කරගන්න පැහැපත් කරගන්න හොඳම දෙයක් තමයි මේ ඇන්ටිඔක්සයිඩ් කියලා කියන්නේ. ඉතින් අපි ආහාර වලට මේ දේවල් වැඩිපුර එකතු කරගත්තොත් ස්වභාවිකවම අපේ හැම පැහැපත් කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් පැහැපත් සම බලාපොරොත්තු වෙන කෙනෙක් නම් තමන්ගේ ආහාර වේලට විවිධ වර්ණ වලින් යුක්ත මේ එලවලු සහ පළතුරු වර්ග එකතු කරගන්න ඕනේ. අංක 3 ෆේස් ක්ලින්සර්. හැම පැහැපත් කරගන්න තවත් අවශ්‍යම දෙයක් තමයි ඔයාගේ හැම ඉතාම පිරිසිදුව තියාගන්න එක. ඉතින් මෝන හොඳින් පිරිසිදු කරන්නේ නැතුව කොච්චර ට්‍රීට්මන්ට් කරත් ඒ වගේ කිසිම ඵලදායිතාවයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකට ඔයාට පුළුවන් ඔයාගේ මූණට හිතකර හැමට හරියන ක්ලින්සර් එකක් පාවිච්චි කරන්න. ක්ලින්සර් කියලා කියන්නේ හැමේ තියෙන මේකප්
මැරුණු සම, කුණු දූවිලි, ඒ වගේම අතිරික්ත තෙල් ඉවත් කිරීමට යොදා ගන්න පුළුවන් නිෂ්පාදනයක්. ඒ වගේම සමේ සිදුරු හොඳින් පිරිසිදු කරලා කුරුලෑ වගේ දේවල් ආසාදන තත්ත්වයන් නැති වෙන එක වළක්වන්න මේ ක්ලින්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ක්ලින්ස් එකක් පාවිච්චි කරද්දී ඔසැලකිලිමත් වෙන්න ඕනි දේ තමයි සබන් රහිත ක්ලින්ස් එකක් පාවිච්චි කරන එක. මොකද සබන් කියන්නේ සමට අහිතකර දෙයක්. සබන් වලින් හැමේ තියෙන වියලි බව නැති වෙනවා. ඒ වගේම කුරුලෑ වගේ ආසාදන තත්ත්වයන් නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි හැමේ තියෙන pH අගයත් එක්ක සබන් වලින් අපිට හම්බෙන ඇෆෙක්ට් එක වෙනස් වෙනවා. හැමේ pH අගේ 5.5ක් 6ක් අතර අගයක් තමයි වෙන්නේ. ඉතින් ඒක හින්දා සබන් රහිත ක්ලින්ස් එකක් පාවිච්චි කිරීමෙන් ඔයාගේ හැමේ pH අගයට කිසිම හානියක් කරගන්නේ නැතුව ස්වභාවිකවම තෙතමනියත් ආරක්ෂා කරගෙන මෘදු ලෙස සමේ සිදුරු හොඳින් වහලා හැම පිරිසිදු කරගන්න ඔයාට පුළුවන්. ඉතින් ඇත්තටම සබන් කියලා කියන්නේ අපේ මුහුණට නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. සමහරක් අයට මේ pH එකේ ගැළපුණත් ගොඩ දෙනෙක්ට සබන් ගහපු ගමන් මූණේ කුරුලෑ එනවා. පෙරදේ වගේ නාන්න නැතු ඉන්න ගොඩක් අයගේ මූණ ඉතාම පැහැපත් වෙන්න හේතුවත් මේක තමයි. අංග 4 ෆේස් ස්ට්‍රීමින්. සතියකට දෙකකට විතර වතාවක් හොඳට මූණ ස්ටීම් කරන්න ඕනි. ඒක ගොඩක් වැදගත් වෙනවා. එතකොට අපේ මුහුණේ තියෙන රෝම කූප විවෘත වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ඇතුලේ තියෙන කුණු ඉවතට යෑම සිද්ධ වෙන්නේ එතකොට. එතකොට තමයි හැමේ තියෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ දේවල් ලිහිල් වෙලා පහසුවෙන්ම ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. මූණ ස්ටීම් කිරීමෙන් හැමේ තියෙන රුධිර ප්‍රවාහය වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි සමට අවශ්‍ය කරන කොලජන් සහ ඉලාස්ටින් නිෂ්පාදනය වීම වැඩි වීමට උපකාරී වෙනවා. ඒකෙන් ඔයාලගේ හැම සවිමත් වීම වැඩි වෙනවා. හැම එල්ලා වැටීම, රැලි වැටීම වගේ දේවල් නැති වෙලා හැමේ තියෙන තරුණ පෙනුම ආරක්ෂා වෙනවා. මෙතෙන්දී අපි නිකම්ම වතුරේ මූණ ස්ටීම් කරනවට වඩා දෙහිලිලි කිහිපයක් ස්ටීම් කරන වතුරයකට දාලා හුමාලය අල්ලනවා නම් ගොඩක් හොඳයි. ඒක දැනට කරන ලද විවිධ පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. අංග 5 මොයිස්චරයිස්. එහෙම නැත්නම් තෙතමනය. පැහැපත් සමක් වෙන්න නම් ඔයාගේ හමට හොඳින් තෙතමනය අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා දවල් කාලේ වගේම රාත්‍රී කාලේ නිින්දට යන්නත් කලින් මොයිස්චරයිස් එකක් පාවිච්චි කරන්න ඕනි. මොකද නිින්දේ තමයි අපේ සම විවේක ගන්නෙ. ඉතින් ඒ කාලය තුල ඔයාගේ හමට ගැළපෙන හොඳ වර්ගයේ මොයිස්චරයිස් එකක් ඔයා පාවිච්චි කරන්න ඕනි. මුලින් අපි කිව්වා වගේ වතුර කියලා කියන්නේ සමට ඉතාමත්ම අවශ්‍ය වෙන දෙයක්. ඔයාගේ හම මතු පිටින් මොයිස්චරයිස් ආලේප කරනවා වගේම ශරීරයේ අභ්‍යන්තරයේ තෙතමනය ගැනත් ඔයා හිතන්න ඕනි. ඉතින් ඒක නිසා ඔයා වතුර බොන එක හොඳ පුරුද්දක් කරගන්න ඕනි. ඔයා පැයකට දෙකකට වරක්වත් වතුර කෝප්පයක් පානය කරන්න ඕනි. මෙතනදී අවධානය යොමු කරන්න ඕනි කාරණාව තමයි වතුර පිපාසය දැනෙන්න කලින් ඔයා වතුර බොන්න ඕනි. මොකද පිපාසයක් දැනෙනවා කියලා කියන්නේ අපේ ශරීරයට ජලය හිකයි කියන එක ඇඟ වෙන දෙයක්නේ. ඉතින් ඒ නිසා පිපාසය දැනෙන්න කලින් වතුර බොන එක පුරුද්දක් කරගන්න. මෙතෙන්දී වතුර කියලා කියන්නේ කූල් වතුර නන් නෙමෙයි. මොකද කූල් වතුර කියලා කියන්නේ ශරීරයට ඒ තරම් හිතකර පානය කිරීමන සුදුසු දෙයක් නෙමෙයි. අංග 6 ෆේස් මසාජ්. එහෙම නැත්නම් සංවාහනය. හැම පැහැපත් බව වගේම තරුණ පෙනුම රැකගන්න තවත් වැදගත් වෙන දෙයක් තමයි මේ ෆේස් මසාජ් කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දී නිවැරදි ආකාරයට මසාජ් එකක් කරන්න ඕනේ. මේක තනියම කරගන්න අපහසු නම් ඒ සඳහා සුදුසුකම් තියෙන පළපුරුදු කෙනෙක් ගාවට ගිහිල්ලා මේක කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාසයකට වතාවක් හෝ දෙවතාවක් ෆේස් මසාජ් එකක් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. ෆේස් මසාජ් කියන එකෙන් රුධිර ප්‍රවාහය වැඩි වෙනවා. ඒ වගේම සමේ සිදුරු ලිහිල් කළා සිදුරු තුර තියෙන කුණු දූවිලි ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඉතින් ඒ වගේම මෘදු සිනිඳු සමක් ඇති කරලා වයසක පෙනුම නැති කරලා තරුණ පෙනුම රැකගන්න ෆේස් මසාජ්, එහෙම නැත්නම් මුහුණු සංවාහනය උපකාරී වෙනවා. අංක 7 නිින්ද. ඊළඟ හොඳම දේ තමයි අපි කවුරුත් කැමති නිින්ද. ඉතින් සමපැහැපත් කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න හැම කෙනෙක්ටම හොඳ විවේකයක්, හොඳ නිින්දක් අවශ්‍ය කරනවා. ඉතින් අධික ලෙස නිදිමැරීම සමේ පැහැය අඳුර වෙන ප්‍රබලම හේතුවක් වෙනවා. ඉතින් අපේ හැමට විවේකයක්, ඒ වගේම නිදහසක් ලැබෙන්නේ අපි නිදාගන්න කාලය තුළ පමණයි. කොටිසෝල් කියන හෝමෝනය තමයි මානසික විඩාව ඇති කරන්න හේතු වෙන්නේ. ඉතින් එතකොට තමයි අපිට නිදිමත එන්නේ. ඉතින් නිින්දෙදී මේ කොටිසෝල් කියන හෝමෝනය අපේ ශරීරයට එකතු වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා කොටිසෝල් මගින් ඇති කරන අහිතකර බලපෑම අඩු වෙනවා. සම පැහැපත් වීම, ඒ වගේම රැලි නොවැටි පවත්වා ගැනීමටත් උපකාරී වෙනවා. ඉතින් ඔයත් හැම පැහැපත් කරගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දවසට පැය 7ක් 8ක් හොඳින් නිින්ද ලබා ගන්න ඕනේ. අංක 8 කිරි.
කිරි කියලා කියන්නේ කාන්තාවන් නිතරම ගෙදති කරන රූපලාවන්‍ය සත්කාරවලට යොදාගන්න අමුද්‍රව්‍යයක්. ඒ විතරක් නෙමේ බලන බලන හැම රූපලාවන්‍ය නිෂ්පාදනයකම කිරි පෝෂණය අඩංගුයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක ඔයාලා දැකලා ඇතිනේ. කිරි කියලා කියන්නේ හැම සුන්දරත්වයට ඒ තරම් වැදගත් දෙයක්ද? ඔව්. කිරිවල විටමින් D, විටමින් A, බයෝටින්, ප්‍රෝටීන්, ලැක්ටින් කම්ලය, පොටෑසියම් වගේම කැල්සියමුත් අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේ හැම පෝෂක පදාර්ථයක්ම සමසම්බන්ධයෙන් තියෙන ගැටළු වලට පිළිතුරු ලබා දෙනවා. මෙතනදි කිරි කියලා අපි අදහස් කරන්නේ නැවුම් දියර කිරි. එහෙම නැත්නම් මුදූපු කිරි. ඉතින් මේ කිරි කියලා කියන්නේ හැම පිරිසිදු කරන්න භාවිතා කරන්න පුළුවන් හොඳ ක්ලෙන්සර් එකක්. ඔයාට පුළුවන් පුළුන් කෑල්ලක් අරගෙන ඒක කිරිවල පොඟවලා මූණේ ආලේප කරන්න. විනාඩි 10ක් විතර හැමින් සම්වාහනය කරලා සෝදලා ඉවත් කරන්න. ඉතින් එමගින් ඔයාගේ හැමේ රැඳිලා තියෙන කුණු දූවිලි ඉතාම හොඳින් ඉවත් වෙනවා. ඒ විතරක් නෙමේ කිරි දෙහි මීපැණි සමසමව අරගෙන හොඳින් මිශ්‍ර කරලා ඔයාගේ මූණේ ආලේප කරලා ඔයාට පුළුවන් ස්වභාවිකම ඔයාගේ මූණ පැහැපත් කරගන්න. අක්කලා නංගිලා ඉන්න ඔයගොල්ලොත් ගෙදෙදි දැකලා ඇති යෝගට් වගේ දේවල් මූණේ ගාන් ඉන්නවා. ඉතින් ඒකට හේතුවත් මෙන්න මේකම තමයි. ඒ විතරක් නෙමේ කිරි කියලා කියන්නේ අවුවට පිලිස්සිච්ච සමට හොඳ ප්‍රතිකාරයක්. ඔයාට පුළුවන් දියර කිරි හෝ මුදෝපු කිරි අවුවට පිලිස්සුණු සමමත ආලේප කරලා විනාඩි 20ක් විතර තියලා සෝදා හරින්න. ඒක ඔයාගේ හැමට ගොඩක් හොඳ ප්‍රතිකාරයක් වෙනවා. කිරි කියන්නේ ගොඩක් පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයක් නිසා ඔයාට පුළුවන් මේ ට්‍රීට්මන්ට් එක කරලා ප්‍රතිඵල කොහොමද කියලා බලන්න. අංක 9 ව්‍යායාම. ව්‍යායාම කියලා කියන දේත් හැම පැහැපත් බවට ගොඩක් බලපානවා. දිනකට අවමාශයෙන් විනාඩි 30ක්වත්, ඒ කියන්නේ සතියට පැය 5ක්වත් ඔයා ව්‍යායාම කරන්න ඕනි. ඉතින් ඔයාට පුළුවන් ඇවිදින්න, වේගෙන් දුවන්න, එක තැන දුවන්න, නටන්න, එහෙම නැත්නම් මොකක්ම හරි ව්‍යායාමයක් කරන්න. මෙතෙන්දි ඔයා හොඳින් දාඩිය පිට වෙන විදිහට තමයි ව්‍යායාම කරන්න ඕන. මොකද දාඩිය පිට වෙන එක හැම රෝම කූපවල රැඳිලා තියෙන කුණු දූවිලි ඉවත් කරන්න හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයා ව්‍යායාම කරද්දී ඇන්ටිඔක්සයිඩ්, එහෙම නැත්නම් ප්‍රතිඔක්සිකාරක නිපද වෙනවා. මේ ප්‍රතිඔක්සිකාරක සමාරක්ෂා කරන්න උපකාරී වෙනවා. ඒ විතරක් නෙමෙයි, නවසෛල නිපදවීම වේගවත් කරලා, වයස්ගත වීම ප්‍රමාදවත් කරලා, ඔයාගේ සමයේ තියෙන පෙනුම ආරක්ෂා කරන්නත් මේ ව්‍යායාම හේතු වෙනවා. ඉතින් ව්‍යායාම කියන එක ඔයාගේ මුහුණ විතරක් නෙමෙයි, මුළු ශරීරයේම ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙන්න හේතු වෙනවා. අංක 10 sun protection cream. අපේ අවසාන පියවර විදිහට අපි පෙන්නලා දෙන්නේ sun protection cream එකක් පාවිච්චි කරන්න ඕනි කියන එක. ඉතින් මේ කියපු ඔක්කොම ට්‍රීට්මන්ට්ස් ටික කරලා ඔයා ඔයාගේ හැම කොච්චර ලස්සන කරගත්තත්, පැහැපත් කරගත්තත් වැඩක් වෙන්නේ නැහැ. ඔයාට ඔයාගේ හැම හිරුවෙලියෙන් ආරක්ෂා කරගන්න බැරි නම්. මොකද හිරුවෙලියට නිරාවරණය වෙච්ච ගමන්ම හැමව පැහැවෙනවා. ඉතින් මේකට තියෙන එකම විසඳුම තමයි sun protection cream එකක් පාවිච්චි කරන එක. මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම අවුවට යන්න කලින් ඔයාගේ හැමට ගැළපෙන SPF 30ට වැඩි sun cream එකක් ආලේප කරන්න ඕනි. ඒකෙන් පුළුවන් ඔයාට ඔයාගේ හැමේ තියෙන පැහැපත් බව හැමදාමත් ආරක්ෂා කරගන්න. ඉතින් මෙන්න මේ ක්‍රම 10 නිවැරදිව අනුගමනය කරොත් ඔයාට පුළුවන් ඉක්මනින්ම හැම පැහැපත් කරගන්න, ඒ වගේම හැමේ නිරෝගී බවත් ආරක්ෂා කරගන්න. ඉතින් මේ වීඩියෝ එකේ මොකක්ම හරි අලුත් දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා නම් දැනුම අපේ YouTube channel එක subscribe කරලා මේ video එකට like එකක් දාලා share කරන්න අමතක කරන්න එපා. එකතු වෙලා ඉන්න